සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවෙන කාලු අයං බදන්තා ධම්ම සවෙන කාලු අයං බදන්තා ධම්ම සවෙන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව පිළිබඳවයි. මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ මීට කලින් ධර්මදේශනා තුනක් අපි සිදු කරන්නට යෙදුණා. ඒ දේශනා මාලාවේ හතරවෙනි දේශනාව තමයි අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාර්ථනාව කියලා සිහිපත් කරාම අපි විසින් රැස් කරගන්න මේ මහා කුසල් සංසාරේ කොයි කොයි විදිහට අපිට විපාක දෙන්න ඕනද කියන කාරණාව පිළිබඳව ත්‍රිපිටකයට අනුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයෙන් තමයි මේ සාකච්ඡාව සිදු කරන්නේ. අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් අදුම කාලයකින් පහසුම ආකාරයෙන්
සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය ලබා ගන්න ප්‍රාර්ථනා කරන හැටි තමයි මේ දේශනා මාලාවේදී සාකච්ඡා කරන්නේ. එහෙනම් හැම කල්හිම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කිරීම සැප කැමති කෙනෙකුට සුදුසුයි. හැම කල්හිම සුවපත් වෙන්න. එහෙම නැත්නම් මේ සංසාරගත ජීවිතේ නිවන් දක්නා ජාති දක්වා අපි බොහෝ දුක් කරදර කම්කටොළු වලට මුහුණ පාන අවස්ථා එළඹෙන්න පුළුවන්. අන් ඒ නිසයි සැප සහිත ප්‍රතිපදාවෙන්ම නිර්වාණ අවබෝධයට යන්න මේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න අවශ්‍ය වෙන්නේ. පිළිතුරේ අපි හැමෝම නිවන් දකින්න බලාපොරොත්තු වෙන පිරිසක්. අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනකොට මේ නිර්වාණ අවබෝධය මට කොහොමද ලැබිය යුත්තේ කියන කාරණාව පිළිබඳව හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ නිවන ගාවට මම යන්නේ කොහොමද කියන එක පිළිබඳව මන සැලැස්මක් අපි ගාව තියෙන්න ඕනේ. ගෙයක් හදන්න කෙනෙක් තීරණය කෙරුවොත් මේ ගේ හදන්නේ මෙහෙමයි, නිමා වෙනකොට ගේ තියෙන්නේ මේ විදිහයි, ඒ විදිහට වැඩ ටික නිමා කරගන්න මෙන්න මේ විදිහට මම කටයුතු කෙරුවොත් හොඳයි කියන සැලැස්මක් අපි ගාව තියෙන්න ඕනේ. මේ වර්ෂයේ විභාගයකට සූදානම් වෙනවා. මේ විභාගය ජයග්‍රහණය කරන්න මෙන්න මේ ආකාරයෙන් මම කටයුතු සංවිධානය කරගෙන අධ්‍යාපන කටයුතු කළ යුතුයි කියන සැලැස්මක් තියාගෙන ඒ සැලැස්මට ඔස්සේ විභාගයට සූදානම් වුණොත් එයාට පහසුවෙන් බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් ඒ විභාග කටයුතු සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ විදිහට ජීවිතේ අපි කරන හැම වැඩකටම හොඳ සැලැස්මක් තියෙනවා නම් ඒක හරි පිළිවෙලයි. ආය කඩකඩ ආය හදහද ඒ වැඩේ කරන්න ඕනේ නැහැ. එන හොඳ සැලැස්මක් ඕනේ. එන නිවන් දකින්නත් ඒ වගේම තමයි හොඳ සැලැස්මක් ඕනේ. ඒක තමයි මේ ප්‍රාර්ථනාවෙන් මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. Tamanta දෙයක් ලැබුණත් එකයි නොලැබුණත් එකයි කියලා වැඩක් කරනවා නම් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට ලැබුණත් කමක් නැහැ නොලැබුණත් කමක් නැහැ. එතකොට අපි මේ පින්කම් කරනකොට සංසාරේ ඒකේ අපේක්ෂිත ඉලක්කය මට පින් ලැබුණත් එකයි නැතත් එකයි, මට නිවන් හම්බුණත් එකයි නැතත් එකයි කියලා කල්පනා කරනවා නම් ප්‍රාර්ථනාවක් නොකර කළාට කමක් නැහැ. එහෙම නැත්තම් ප්‍රාර්ථනාවක් හරි වටිනවා. ඒ නිසා යමක් අත්‍යවශ්‍යයිම නම් ඒක ලැබෙන්නේ මේ අවංකවම ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකුට විතරයි. මේ ත්‍රිපිටකයට අනුවමයි මේ කරුණු මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. උදාහරණයක් සාකච්ඡා කරමින්ම තමයි මේ දේශනාව අපි ඉස්සරහට අරගෙන ආවේ. ඒ සඳහා අද තවත් උදාහරණයක් සාකච්ඡා කළොත් අපේ ශාසනයේ මේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ පෙර කරපු ප්‍රාර්ථනාවල් එක භවයක මේ මහා කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එන ගමන එක ආත්ම භාවයක යම් අකුසල කර්මයක් නිසා බොහොම දුක්පත් වෙලා ඉපදුනා. ඒ නිසා සිද්ධ වුණා අනුන්ගේ ඇල්හේනක මුරකාරකමේ යෙදෙන්න දුක්පත්කම හින්දා. ඒ මුරකර කර ඉන්න ගමන් එක දවසක් ඇල් කරල් කඩාගෙන ඇවිල්ලා විලඳ බැද්දා. විලඳ බැදලා මේ පණිත් සකස් කරගෙන සූදානම් වෙලා ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩිය පූජා කරන්න. මේක අබුද්ධෝත්පාද කාලය. ඒකනේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. පින්නපාති වැඩියා. මේ තැනැත්තිය කලින්ම වැවගාවට ගියපු වෙලාවේ ලොකු නෙළුම් මලකුත් කඩාගෙන ඇවිල්ලා තිබුණා. බොහෝම සතුටින් තමන් වැදගත් විලඳ වලින් විලඳ 500ක්, ඒ කියන්නේ විලඳ ඇට 500ක් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. මේ තැනිත් ඒකට එහෙම්මම පූජා කළා. අර කඩාගෙන ආපු ලොකු නෙළුම් මලෙන් පාත්‍රේ කට වැහුවා. පාත්‍රේ කට වහලා බුදුරජාණන් වහන්සේ ඒ පාත්‍රේ පිළිගන්නවා. ඒ පාත්‍රේ පිළිගන්නලා ඇය ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව තමයි මේ සිද්ධ කරගත්තා වූ මහා කුසලයේ බලෙන් මම මව් කුසකණන් නොයිපදේවා. මව් කුසේ තරම් දුක් සහිතයි. ඒ කාරණාව අපි සාකච්ඡා කළා. මව් කුසක නොයිපදේවා මම. ඊළඟට ප්‍රාර්ථනා කළා නෙළුම් මලකම ඉපදේවා. මව් කුසක නොයිපදේවා නෙළුම් මලකම ඉපදේවා. මම තියෙන පියවරක් පියවරක් ගානේ නෙළුම් මල්ම පිපේවා. ඊළඟ තව ප්‍රාර්ථනාවක් කළා මිනිස් රූපයට වඩා උතුම් රූපයක් මට නිරන්තරයෙන් ලැබේවා. පෘථිවියටම ආධිපත්‍ය දරන මහරජෙකුගේ අග්‍රමහේෂිකාව බවට පත් වෙන්න ලැබේවා. ඒ මහරජුගේ අග්‍රමහේෂිය බවට පත් වෙන ආත්ම භාවයේ මේ විලඳ ඇට ගණනට මට පුතුන් ලැබේවා. විලඳට 500ක් පූජා කළානේ. මේ විලඳ ඇට ගණනට මට පුතුන් ලැබේවා. ඒ පුතුන් සියලු දෙනාම පසේබුදුවරු වේවා. කෙලවර මට දෞතුම් නිවන උදාපත් වේවා. මේ විලඳ පූජා කරන කරපු ප්‍රාර්ථනාව එයින් මරණයට පත් වෙලා දෙව්ලොව හිටියා. දෙව්ලොව ආයු පිරිහිලා ප්‍රාර්ථනාවේ හැටියට විලක නෙළුම් මලක නෙළුම් පියුම් ගැබක ඉපදුනා. අපේ මහ බෝසතාණන් වහන්සේ කාලේ වනාන්තරයේ ධ්‍යාන අභිඥා වඩන කාලේ
භාවනා කරන කාලේ පාරමිතා සම්පූර්ණ කරනවා. හැමදාම නාන්න යන පොකුණ. නාන්න යනකොට හැමදාම මේ පොකුණ නෙළුම් පිපිලා තියෙනවා. නමුත් ලොකු නෙළුම් කැකුලක් තියෙනවා, කවදාවත් පිපෙන්නේ නැහැ. එදා හිතුවා මේක පිපෙන්නේ නැති ඇයි කියලා බලන්න ඕනේ කියලා. ළඟට ගිහිල්ලා කැකුල කඩලා ගන්නකොටම අරගෙන කැකුල දිහා බලනකොටම කැකුල පිපුණා. ඇතුලේ ඉන්නව දෙරිවිය. සංසාරී තිබිච්ච ධාරක ප්‍රේමය අවදි වුණා පොඩි දෙරිවියක් දැකිනකොට. ආන් ඒ නිසා අරගෙන ඇවිල්ලා හැදුවා. ධනගාන බරගාන කාලේ පහු වෙලා මහපොළේ යන්තම් පයිතිතිය ඇවිදින කාලේ එනකොට ඇය මේ මහපොළේ යම් තැනකද පාසටහන තියන්නේ තියෙන තැනක් තැනක් ළඟ නෙළුම් පිපෙනවා. බොහෝම ආදරෙන් සෙනෙහසින් බෝසතාණන් වහන්සේ ළඟ ඇය හැදුනා. තරුණ වයසට ආවා. මනුෂ්‍ය රූපේ ඉක්මෝන තරම් සුන්දර රූපයක් මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරලා තිබුණා. දිව්‍යාංගනාවක් තරම් බොහොම ලස්සන රූපයක්. මේ කැලෑවේ ඇවිදින වැඩි පුද්ගලෙක් එක දවසක් මේ තරුණිය දැක්කා. මේ තාපසතුමාගේ දියණිය වෙන්න ඇති කියලා හිතුවා. ඇය ඇත්තටම මිනිස්සුද කියලා තහවුරු කරගන්න වැඩි පුද්ගලයාට අවශ්‍යතාවයක් වුණා. ඒ නිසා ටික දවසක් ඒ ආසන්නයේම හැසිරීලා ඇය මිනිස් බව හඳුනාගත්තා. කටේ මහරජිරුවන්ට ගිහිල්ලා මේ කතාව කිව්වා. රජිරු ඒ වුණාට පිළිගත්තේ නෑ කැලෑවේ ලස්සන තරුණියක් ඉන්නවා කියලා. එනික මේ වැඩි පුද්ගලයෙක්නේ. රජිරු කල්පනා කළේ මේ වැද්ද දැකලා තියෙනවද ලස්සන ස්ත්‍රීන්? මෙයා දැකලා නෑ. මෙයා මේ කතා කරන්නේ එයාගේ මට්ටමේ ස්ත්‍රීන් ගැන. නමුත් මෙයාගෙන් බේරෙන්න බැරි තැන වැඩි පුජ්‍යලයා එක්කරගෙන ගියා රජුරුවන්ගේ අන්තඃපුරයට. අන්තඃපුරයට එක්කරගෙන ගිහිල්ලා 16000ක් අන්තඃපුර ස්ත්‍රී පෙන්නලා ඇහුවා, මේගොල්ල තරම් ලස්සනයිද බොයි කියන කෙනා කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මහරජේ මේගොල්ල ඇය ළඟින්වත් තියන්න බෑ කියලා. ඊට පස්සේ තමයි රජුරුවන්ටත් අදහසක් ඇති වුණේ එහෙනම් ගිහිල්ලා බලන්න ඕනේ කියලා. ගිහිල්ලා බලහම රජුරුවන්ටත් හිතාගන්න බැරි රූපයක්. බෝසතාණන් වහන්සේගෙන් අවසර අරගෙන කහවණු මත හිටවලා අභිෂේක කරගෙන මාලිගාවට එක්ක ආවා. ඒ රජුරුවත් එක්ක ජීවත් වෙන කාලේ ඇයට ප්‍රාර්ථනා කරපු විදිහටම දරුවෝ 500ක් ලැබුණා. ඒ දරුවෝ 500 දෙනාම 7 අවුරුදු වයසේදී පසේබුදුවරු බවට පත් වුණා. ප්‍රාර්ථනාවක් තිබුණනේ මට දරුවෝ 500ක් ලැබෙන්න ඕනේ. ඒ දරුවෝ සියලු දෙනාම පසේබුදුවරු බවට පත් වෙන්න ඕනේ. ඒ එදා ප්‍රාර්ථනාව පස්සේ හැබැයි අම්මට දුක හිතුණා. දරුවෝ ටික ඔක්කොම අම්මා දාලා ගිහිල්ලා බුදු වෙච්ච නිසා. නමුත් පසේබුදුරජාණන් වහන්සේ අම්මට උපකාර කරන්න ආයෙත් වෙලියා. ආයෙත් වැඩලා දානයක් පිළි අරගෙන ධර්ම දේශනා කරලා මේ සසරින් එතෙර යන අම්මට බොහොම උපකාර කළා. ඒකෙන් මේ ප්‍රාර්ථනා ටික ඔක්කොම ඵල දුන්නා. ඒකෝ මේ අපේ ශාස්ත්‍රයේ උත්පලවන්නාරහත් මෙහෙණින් වහන්සේ තමයි මේ එක ආත්මයක මේ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එහෙනම් මේ පාරමිතා පුරාගෙන ඉන්න සසරේ ආපු හැටි හරියටම ප්‍රාර්ථනා කරපු නිසා ඒ ප්‍රාර්ථනා විපාක දීලා තියෙනවා. තුනතින් අපි තව එක කාරණාවක් සිහිපත් කෙරුවොත් මේ උස්සන්තර ජාතකයේ සඳහන් කරනවා සීරජ්ජිරුවන්ගේ පුත්‍ර සංජය කියන මහරජ්ජිරුවන්ගේ බිසව පුසති දේවිය. කවුද මේ පුසති දේවිය කියලා කියන්නේ? මේ මහා මායා දේවිය. පුසති දේවිය දෙව්ලොවින් මනුලොවට එනකොට කරපු ප්‍රාර්ථනා 10ක් තියෙනවා. පුසති දේවිය ශක්‍ර දේවීන්ද්‍රයන්ගේ අග්‍රමහිෂිකාව. සක්දෙවිඳු එක දවසක් දැක්කා ඇය කරගෙන ආපු පින් ඉවරයි. ඇය දැන් දෙව්ලොවින් චුත වෙන්න ආසන්නයි කියලා. නමුත් ඇයට තාම මේ පිළිබඳව හැඟීමක් නැහැ. ඒ නිසා පුසති දේවිය අඳගහගෙන නන්දන උයනට ගියා. දිව්‍යමය යහනක් මත ඇය වාඩි කරවලා ඇයට සඳහන් කළා, දේවිය මම ඔබට වර 10ක් දෙන්න කැමතියි. ඒ වර 10 මගෙන් ගන්න කියලා. නමුත් පුසති දේවිය කල්පනා කළා ශක්‍ර දේවේන්ද්‍රයන්ට දැම්මන් එපා වෙලාද කොහෙද? ඒ හින්දා වර දීලා මම අයින් කරන්නයි ලෑස්ති වෙන්නේ. හින්දා ශක්දීන්දුගෙන් ඇහුවා, මහ ඝන වාතයක් ඇවිල්ලා විශාල වෘක්ෂයක් පහ කරන්නාසේ පෙරලන්නාසේ ඔබතුමා මා ඉවත් කරන්න සූදානම් වෙන්නේ මොන කාරණාවෙන්දද? ඒ වෙලාවේ සඳහන් කළා, දේවිය ඔබ මගෙන් ඉවත් කරන්න මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ මගෙන් ඉවත් කරන්න මට උවමනාවකුත් නැහැ. ඔබෙන් මට වෙච්ච කිසිම කරදරයකුත් නැහැ. ඔබ මගෙන් ඉවත් වෙන්න තරම් පාපයක් කරලත් නැහැ. නමුත් ඔබ අරගෙන ආපු පින් සහ ඔබ රැස් කරගෙන තිබිච්ච ඒ පින ඉවරයි. ඒ නිසා ඔබ දැන් මෙහෙන් චුත වෙන්න ළඟයි. ආන්ගේ චුත වෙන්න කලින් ඔබට මනුලෝදි භුක්ති විඳින්න ඕන ප්‍රාර්ථනා ටිකක් තමයි මම මේ ඉල්ලන්නේ. කියන වරාටක් තමයි මම මේ දෙන්න හදන්නේ. එහෙම සඳහන් කළාට පස්සේ පිළි අරගත්තා. පිළි අරගෙන ඒ වර 10ක් දෙන්න හදනවා. වර 10ම ඉල්ලනවා. ඒ වර 10 පළවෙනි එක තමයි මනුස්ස ලෝකේ ඉපදුනහම ශත්‍රුවෙනි හෙබි දොර කවුළු වලින් යුක්ත රාජ මන්දේ ඇති සියලු ගුණයන්ගෙන් යුක්ත මහජනයා ඇති සියලු ගුණයෙන් සමෘද්ධ වූ සිවිරට මේ මහරජුරුවන්ගේ අගමහිසිය බවට පත් වෙන්න මට අවස්ථාව ලැබෙන්න ඕනේ. දිව්‍ය ලෝකෙන් චුත වෙච්චහම දෙවනි කාරණාව එක්හැවිරිදි මුවපොල්ලන්ගේ ඇස් යම්සේ නිල් පාටට ලස්සනද. ඉපදිලා එක අවුරුද්දක් විතර ගියපු මුව පැටියෙකුගේ ඇස්
යම්සේ නිල් පාටට බොහෝම ලස්සනට තියෙනවද මටන් ඒ වගේ ලස්සන ඇස් ලැබෙන්න ඕනේ මනුස්ස ජාතිය ඉපදුනාට පස්සේ. තුන්වෙනි වරේ ඉල්ලනවා දුනුමින් ඇති අති නීල වූ බූලතා ඇති වේවා. හරියට දුන්නක් වගේ නිල්ම නිල් පාටින් බබලෙන් එහි බැම ලැබෙන්න ඕනේ. පුසති දේවිය නමින්ම යුක්ත වේවා. දහදාහක් රාජ පූජිත කීර්තිය ඇති වේවා. මගේ නම එහෙදි පුසති දේවියම වේවා. දස දහසක් රජුන්ගේ කීර්තියට ගෞරවයට පුද පූජාවන්ට මා නිරන්තරයෙන් ලක් වේවා. පස්වෙනි ප්‍රාර්ථනාවක් කෙරුවා රූපයෙන් යසසින් සියලු සතුන්ට ප්‍රිය වූ අන්ධ බදිර මේ පසලස් ආකාරයේ යාචකයන්ට ඇස් ඉස්මස් නොයෙක් ඉසුරු දන් දෙන්න තරම් ශක්තිමත් වූ පුණ්‍යවන්ත වූ සිත් ඇත්තා වූ පුතෙක් මට ලැබේවා. සියලුම යාචකයන්ට ඉල්ලන දේ දන් දෙන ඉතාම සුන්දර රූපයක් තියෙන ඇස් ඉස්මස්ලේ ඉල්ලුවක් දෙන ජාතිය පුතෙක් මට ලැබෙන්න ඕනේ. හයවෙනි ප්‍රාර්ථනාව මා ගර්භිණී වූ කල මාගේ මධ්‍ය ප්‍රදේශයේ උස්ව නොනැගේවා. ඇය ගැබිනියක් කියන බව මේ කුස ඉදිරියට නිරායෙල්ල නොපෙනේවා කියලා ප්‍රාර්ථනාවක් කෙරුවා. හත්වෙනි ප්‍රාර්ථනාව කළා මාගේ පයෝදරයේ දෙදෙන හැම කල්හිම උඩ බලාගෙන වෙසෙත්වා. මේ කියන්නේ වයසට ගියත් කවදාවත් එල්ලෙන ස්වභාවයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. මා හිස නරකෙස් නොනැගේවා. කවදාවත් මගේ හිසේ පැහුණු කෙස් ගැස් සුදුන කෙස් ගැස් ඇති නොවේවා. නවවෙනි ප්‍රාර්ථනාවක් කරනවා සියලු සත්වයන්ට ප්‍රිය වූ මනවඩන්නා වූ වර්ණවත් වූ සියුම් වූ සිවි ඇති වේවා. තමන්ගේ හැම කොයි වාගේ ලස්සනට ඇති වෙන්න ඕනේද කියන ප්‍රාර්ථනාව. දහවෙනි ප්‍රාර්ථනාවක් කළා රාජ අපරාධ කොට වදේට පැමිණිය වුන් තම ආනුභාවයෙන් ගලවම් හයි සිතූ කල තම ආනුභාවයෙන් වුන් නිදහස් වේවා. රාජ උදහසට ලක් වෙලා දඬුවමට නියම වෙච්ච අය නිදහස් කරන්න ඕන කියලා මට හිතුණා. මගේ සිතවිල්ලෙන් මේ අය නිදහස් වේවා. මේ වගේ වර 10ක් සක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් ලබා ගත්තා. මේ කවුද එතකොට? විශ්වන්තර මහරජුරුවන්ගේ අම්මා. දෙවියෝ ඉඳලා එනකොට අරගෙන ආපු වර ප්‍රාර්ථනා කරුයි මේ විදිහට ලැබෙන්න ඕන කියලා. මේ ප්‍රාර්ථනා මේ විදිහටම මුදුන්පත් වුණා. ආන් ඒ නිසා පින්නතිනි මේ ප්‍රාර්ථනාව ගැන අපේ භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වලා තියෙන අපූර්ව සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ 3 පොතේ 10 සූත්‍රයේ. මේ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ සංඛාර උප්පත්ති සූත්‍රය කියලා. ඒ විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රාර්ථනාව පිළිබඳව කරුණ දක්වලා තියෙනවා. හැබැයි ඒත් එක්කම පංච ධර්මයකුත් පැහැදිලි කරනවා මේ සූත්‍රය තුල. මොනවද මේ පංච ධර්ම එතකොට? ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව. මේ පංච ධර්මයේ යම් කෙනෙක් තුළ වර්ධනය වෙලා තියෙනවා නම් ඒ පංච ධර්මයෙන් යුක්තව යමෙක් ප්‍රාර්ථනාව කරන්නේ නම් ඒ ප්‍රාර්ථනාව තමන් කරන හැටියටම අඩුවක් නැතිවම මුදුන්පත් වෙනවා. හැබැයි කවදාවත් හිතන්න එපා පංච ධර්ම නැතුව ප්‍රාර්ථනා කරලා මුදුන්පත් වෙයි කියලා. ඒක වෙන්නේ නැහැ කවදාවත්. පංච ධර්ම සහිතවමයි මේ ප්‍රාර්ථනාව කරන්න ඕනේ. එතකොටයි මුදුන්පත් වෙන්නේ. ඒ නිසා දේශනා කළා මේ යම් භික්ෂුවක් ගැන සඳහන් කරනවා එම භික්ෂුවන් වහන්සේ කරුණු පහකින් සමන්විතයි. මේ සූත්‍රය පැහැදිලි කරන හැටි. ඒ කරුණු පහ තමයි ශ්‍රද්ධාවයි, සීලයයි, ධර්ම ශ්‍රවණයයි, දන් දීමයි, ප්‍රඥාවයි. මේ ධර්ම ශ්‍රවණය තමයි අපි සූත්‍රය කියලා මුලින් සිහිපත් කරන්න තියෙන්නේ. එතකොට මේ සීලය කියලා සඳහන් කරාම සම්පූර්ණයෙන් සිල්පද රකින්නවා කියන කාරණාවයි එතන තියෙන්නේ. කිසිම සිල්පදයක් මගහරින්නේ නැහැ. බේරෙන්ද සිල් රකින්න ස්වභාවයකුත් එහෙම නැහැ. සම්පූර්ණ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් ප්‍රඥාව ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව ඒ විදිහටම ආරක්ෂා කරනවා. ඒකට මේක භික්ෂුන් වහන්සේට විතරක් නෙමෙයි අපිටත් ඒ කාරණාව එහෙම්මම තමයි මේ පැහැදිලි කෙරෙන්නේ. ඒ භික්ෂුවට හිතෙනවා නම් මම මේකය බිඳීමෙන් පසු මහාසාල කුලයක උපදිනවා නම් කියලා හිතුනොත් භික්ෂුන් වහන්සේට හිතෙනවා මේ සිල් රකින්න නිසා මේ කය බිඳීමෙන් පස්සේ මහාසාල කුලයක ඉපදෙනවා නම් ඒ කියන්නේ ඊටාම කුලවත් ඊටාම ධනවත් කුලයක ඉපදෙනවා නම් උන්වහන්සේ එහෙම ප්‍රාර්ථනාවක් කරනවා නම් උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම මුදුන්පත් වෙනවා. ඊළඟට සඳහන් කළා ශ්‍රද්ධාව, සීලය, ධර්ම ශ්‍රෝණිය, ප්‍රඥාව තියෙන නිසා ඒ ආකාරයට මේ ප්‍රාර්ථනාව සිදුවීම මුදුන්පත් වෙනවමයි කියලා. එම වචන, ඒ සංස්කාර, ඒ පින්, ඒ ප්‍රාර්ථනාවන් ඒ උපත පිණිස මනාව පවතිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරලා නැහැ රජ වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා කියලා. මොකද මේ භාග්‍යතුන් වහන්සේ අපිට ධර්ම දේශනා කරලා
බුදුරජාණන් වහන්සේ අපි නිවන් දකින්න ඕන විදිහ දේශනා කළේ නැහැ. නිවනට යන විදිහ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. නැතුව භාග්‍යතුන් වහන්සේ තීරණය කරන්නේ නැහැ ඔබ නිවන් දකින්න ඕනේ මේ විදිහටයි, ඔබ නිවන් දකින්න ඕනේ මේ විදිහටයි කියලා බුදුරජාණන් වහන්සේ තීරණය කරන්නේ නැහැ. අපිට පාර කියලා දුන්නා. අපි තමයි දැනගන්න ඕනේ පයින් යනවද, වාහනයකින් යනවද, බඩගාගෙන යනවද කියන තීරණේ තියෙන්නේ අපි ගාව. පාර තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කවදාවත් අපි නිවන් දැකන විදිහ අපිට දේශනා කරන්නේ නැහැ. ඒක අපි කැමති විදිහට කරගන්න පුළුවන්. නමුත් අවශ්‍ය මඟ විතරයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන දේ අට කතාවේ කොහොමද සඳහන් කරන්නේ? ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ පංච ධර්ම යම් කෙනෙකුට නැත්නම් ඒ පුද්ගලයාගේ ඉපදීම අනියතයි. ඉපදීම අනියතයි කියලා කියන්නේ ඉපදෙන්නේ නැති වෙන්නත් පුළුවන්ද? නෑ, එහෙම එකක් නෙමෙයි. මේ පංච ධර්ම නැහැ. නමුත් මිනිස්සෙක් වෙලා ඉපදෙන්න ප්‍රාර්ථනාවක් තියෙනවා. අනියතයි කියලා කිව්වේ ඔහු මිනිස්සෙක් වෙන්නත් පුළුවන්. නැත්තම් තිරිසන් වෙන්නත් පුළුවන්. නිරේ යන්නත් පුළුවන්. පංච ධර්ම නැත්තම් ඒ ප්‍රාර්ථනාව අනියතයි. හැබැයි පංච ධර්ම ඇත්නම් ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඒ විදිහටම නියතයි. උදාහරණ ගොඩක් සඳහන් කරලා තියෙනවා මේ කරුණ සම්බන්ධයෙන්. නමුත් අපි මේ කෙටියෙන් තමයි මේ කාරණා මේ සාකච්ඡා කරගෙන යන්නේ. එක උදාහරණයක් සඳහන් කළොත් පින්නතිනි, කෙනෙක් බෙහෙත් දන් දෙනවා. දානයේ උදෙසා බෙහෙත් පූජා කරනවා. එහෙම බෙහෙත් පූජා කරාම සංසාරේ අපිට බෙහෙත් හම්බ වෙනවා. ඒ කියන්නේ බෙහෙත් ලැබෙන්න පින අපිට තියෙනවා. නමුත් බෙහෙත් උවමනා මොන මෙඩේටද කියන ප්‍රාර්ථනාවක් අපි ගාව තිබිලා නැහැ. බෙහෙත් අවශ්‍ය කොතෙන්දද? අවශ්‍ය මොහොතේ බෙහෙත් ලැබෙනවද? ඒ දේවල් අපි ප්‍රාර්ථනා කරලා නැහැ. බෙහෙත් දන් දීලා තියෙනවා. ඒ හින්දා බෙහෙත් ලැබෙනවා. හැබැයි මට තියෙන්නේ හෘදය ආබාධයක් නම් විශේෂයක් උකට බෙහෙත් හම්බෙලා හරියන්නේ නැහැ. සමහර වෙලාවට අපි ගාව බෙහෙත් තියෙනවා මේ ගමන් එනකොට. ඒ සමහරලාට මේක ඇතුලේ ධර්ම ශ්‍රවණී කර කර ඉන්නකොට දරාගන්න බැරි විශේෂයක් උමක් හැදෙනවා. අපි මොනවා හරි විශේෂයක් උකට පාවිච්චි කරන පෙත්තක් ගෙනත් තියෙනවා. ඒ වුණාට මෙතන නැහැ. ඒ හින්දා දැන් විශේෂයක් උම දරාගෙන ඉන්නවා. නැගිටලා යන්නත් බෑ. මොකද මේ මහත්තුරු කියලා තිනවා දැන් මෙතන වාඩි වුණාට පස්සේ ආයි නැගිටලා යන්න එපා කියලා. නමුත් බෙහෙත් පෙත්ත ළඟ තිබ්බනම් ඔය ඉන්න ගමන් හරි කටේ තියාගන්නවා. එහෙනම් බෙහෙත් හම්බෙලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ළඟ නැහැ. ආන් ඒ හින්දා තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. මොනවටද ලැබෙන්න ඕනේ? කොතෙන්ටද ලැබෙන්න ඕනේ? කොහොමද ලැබෙන්න ඕනේ? ළඟ නැති හින්දා බෙහෙත් තිබුණ ළඟ නැති හින්දා අපි මැරෙන්නත් පුළුවන්. හෘදය ආබාධයකුත් තියෙනවා. බෙහෙත් ටිකත් අරගෙන ඇවිල්ලායි තියෙන්නේ. ඔක්කොම ටික මග තියලා අපි කන්දක් නගිනවා. කන්ද උඩදී අමාරු වෙනවා. නමුත් පල්ලෙහාට දුවගෙන ගිහිල්ලා බෙහෙත් අරන් එනකොට සමහරලාට මරණය පවා සිද්ධ වෙන්නත් පුළුවන්. ආන් ඒ නිසා මේ බෙහෙත් ලැබෙන්න ඕනේ කොහොමද? ලෙඩේ හැදුනට පස්සේද බෙහෙත් හම්බෙන්න ඕනේ? එහෙම නැත්නම් ලෙඩේ හැදෙන්න කලින් ළඟට බෙහෙත් ලැබිලා තියෙන්න ඕනේද කියන ප්‍රාර්ථනාව බෙහෙත් පූජා කරනකොට අපි හරියටම කරලා තියෙන්නේ. එතකොට තමයි මේ විදිහට මේක විපාක දෙන්නේ. කොහොම අවස්ථාවන් වලට අපි ජීවිතේ ඕන තරම් මුණ පානවා. සමහර තැන් වලට යනකොට කෑම අරගෙන යනවා. අපි පොඩි දේවල් අරගෙන යනවා. විස්කෝත්තුවක්, පැවුම් ගෙඩියක්, අලුව කෑල්ලක් ගමනක් යනකොට අරන් යනවා. නමුත් මගට ගිහිල්ලා බඩගිනි. නමුත් අර ඔක්කොම බස් එකේ තියලා අපි වැහැලා ගිහිල්ලා තියෙන්නේ. මගට ගිහිල්ලා ඔලුව කැක්කුම කියන අපරාධ සිද්ධාලේ පදිනවා බස් එකේ. ගෙනන්න තියෙන්නේ, ලැබිලා තියෙන්නේ අවශ්‍ය තැනට නෑ. ඇයි මේ ප්‍රාර්ථනාව හරියට කරලා නැති වෙනදා? එහෙනම් මේ කරුණු එක්ක මේ ප්‍රාර්ථනාව කොච්චර වටිනවද කියන එක මේ ත්‍රිපිටකයට අනුව බුදුරජාණන් වහන්සේම විස්තර කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ප්‍රාර්ථනාව හරියට අගය කරනවා. මේ දේශනාව පුරාම කතා කළා සමහර කෙනෙක් විස්තර කරන්න පුළුවන්, කියලා දෙන්න පුළුවන්, හිතන්න පුළුවන් ප්‍රාර්ථනාව කියලා කියන්නේ සංසාරේ බොහොම දික් කරන එකක් කියලා. මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රාර්ථනාව අගය කළා. ප්‍රාර්ථනාවක් නැත්තම් සීමාවක් නැතුව සංසාරේ දික් වෙන්න පුළුවන්. නමුත් ප්‍රාර්ථනා විදි මම සීමාවක් තියලා තියෙනවා. අහවල් කාලයේ දක්වා අහවල් තැන්ට විතරයි මම යන්නේ. එතෙන්ට යනකම් කොහොමද සැප සහිත ප්‍රතිපදාවෙන්ම මම මෙතෙන්ට යනවා? එහෙම නැත්නම් දුක් සහිත ප්‍රතිපදාවලු තියෙන්න පුළුවන්. සමහර රහතන් වහන්සේලා ඒ අති උතුම් බෝධිය මුදුන්පත් කරගන්න මොන තරම් දුක් විඳද? අපි කතා කළා චක්කපාල මහරහතන් වහන්සේ අෂ්ටක පුරණකම් දුක් විඳා. අනුරුද්ධ මහරහතන් වහන්සේත් මේ සියලුම දේවල් කරලා මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා අරහත්ත්වය ලබා ගන්න මාස 8ක් සක්මන් අදිෂ්ඨාන කෙරේ. 8 මාසයක් සක්මන් කරනවා කියන එක අපිට හිතා ගන්නවත් පුළුවන් කටියක්ද? නමුත් එහෙම විඳින්නේ එහෙම වුණා. මේත් සැප සහිත ප්‍රතිපදාවෙන් කියලා කියන්නේ මේ මොකවත්ම නැතුව
සමහර වෙලාවට භාවනාවකට වාඩි වෙන්නවත් නැතුව ධර්ම ශ්‍රවණය කරන අතරතුරදීම රහත් වෙන්න පුළුවන් නම් ඒක අරට වඩා කොච්චර සැපද? පැය ගණන් වාඩි වෙලා කකුල් දිරිවැටිලා කොන්ද රිදිලා අපි භාවනා කරනවා. ඉතින් එහෙම සැප සහිත ප්‍රතිපදාවෙන් කියලා කිව්වේ එහෙම නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න කියලා. ඒක උදාහරණයක් අපි මේ කතා කරුවා මේ දේශනා පිළි දාර්ශීරිය මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගෙන් මගදි මුණ ගිහිලා බණපද ටිකක් අහලා සීතලි සිඳියාපත් මහරහත් භාවය ලබා ගන්නේ. කවදාවත් භාවනා කරලද? භාවනා කරලා නෙමෙයි. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ මේ බණ අහන හැටි දේශනා කළානේ. එතනත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා. ආන් ඒ ප්‍රාර්ථනාවෙන්ම හරියටම බණ ඇහුවොත් දේශනාව අතරතුර මගඵල ලැබෙනවා කියලා සහතිකයක් දෙන්නේ භාග්‍යතුන් වහන්සේ. එහෙමනම් භාවනා කර කර ඉඳලාදී දැන් බණ අහන අතරතුර මාර්ගඵල ලැබෙනවා. සෝවාන් වෙනවා කියන්නේ, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා. මේ බණ අහන අතරතුර. එහෙනම් භාවනා කරන්න තරම් දුක් වෙන්නේ නැහැ. ආන් ඒ නිසා සඳහන් කළා මේ નિયમિત කාලයට වෙලාවට තැනට ගැලපෙන්නේ මේ ප්‍රාර්ථනාව හරියටම කරන එක අත්‍යවශ්‍යයි කියලා. નિયમિત කාලෙට තීරණය කරන කාලදාන පහක් තියෙනවා. මේ નિયમિત කාලය කොහොමද සම්පූර්ණ කරන්නේ? උදාපත් කරගන්නේ මේ කාලදාන පහක් ධර්මයේ පැහැදිලි කරනවා. එකක් තමයි ආගන්තුකයන්ට දන් දෙයි. මේ කාලදාන පහ. ආගන්තුකයන්ට දන් දෙනවා. ගමිකයන්ට දන් දෙනවා. ගිලනුන් හට දන් දෙනවා. දුර්භික්ෂෙහි දන් දෙනවා. සෙල්ලතුන් කෙරෙහි දන් දෙනවා. මෙන්න මේ කාලදාන පහ ඉතාම වටිනවා. ඊළඟට සමහරුන්ට මේ ප්‍රාර්ථනාව තියෙනවා නමුත් පංච ධර්ම නැහැ කියලා සඳහන් කළා. අපි ඒ කාරණාව සිහිපත් කළා මුලින්. පංච ධර්ම නැතුව ප්‍රාර්ථනා කළොත් ඒක අනියතයි. පංච ධර්ම ඇතුව ප්‍රාර්ථනා කළොත් ඒක විපාක දීම අනිවාර්යයෙන්ම නියතයි කියලා. සතර අපාය ගැන හිතලවත් නැතුව අපි මේ ලෝකේ ජීවත් වෙන හැටි. සතර අපාය ගැන හිතලවත් නැතුව කියලා කිව්වේ පංච ධර්මයේ පිළිබඳව කිසිම හැඟීමක් නැහැ. ඒ කියන්නේ එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක් ළඟම මේ පංච ධර්මයේ මුදුන්පත් වෙන්න ඕනේ කියන කාරණාවනේ. ශ්‍රද්ධාව නම් අත්‍යවශ්‍යමයි. එතකොට ශ්‍රද්ධාව, සීලය, සුතය, බණ ඇහුවේ නැත්තම් හරියට ඒක මේ ජීවිතයට මොන තරම් හානි කරනවද? හරියට ධර්ම ශ්‍රවණය නොකරන එක අපිට නෙමෙයි පින්නදී හානි කරන්නේ. අපිට හානි කරනවා කියන එකේ අහන්න දෙයක්වත් නැහැ. දේවදත්ත ස්වාමීන් වහන්සේට වැරදිච්ච වැරදිල්ල කොයි තරම්ද කියලා අපේ ඇයට මතකයි. වැටහෙනවා. අහලා තියෙනවා. මේ වෙනකොට කොහෙද? මේ වෙනකොටත් අවීචියේ. අවීචියේ ආයුෂ අන්තර්කල්පයයි. දේවදත්ත ස්වාමීන් වහන්සේ අන්තර්කල්පයකින් ගොඩින්නේ නැහැ. දේවදත්ත ස්වාමීන් වහන්සේ මේ මහා කල්පේ ඉවර වෙනකම්ම අවීචියේ. ඒ කියන්නේ අවීචියේ ආයු ප්‍රමාණය ඉක්මවල අවීචියේ ඉන්නවා. පුංචි ඉක්මවිල්ලක් නෙමෙයි ඉක්මවන්නේ. එනිසා සාමාන්‍යයෙන් අවීචියේ පුදුනහම අන්තර්කල්පයකින් ගොඩ එනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ මහා කල්පේ ඉවරෙන්න තවත් අන්තර්කල්ප 50 ගණක් තියෙනවා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ. ඒ මුළු කාල සීමාවම තින්නේ අවීචියමයි. නමුත් මේ එසේමසේ පින් කරපු කෙනෙක්ද? සරියුත් මහරහතන් වහන්සේට වඩා දෙගුණයක් පාරමිතා පුරපු කෙනෙක්. සරියුත් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක බවට පත් වෙන්නේ මහා කල්ප අසංකේයකුත් ලක්ෂයයි පාරමිතා පුරලා තියෙන්නේ. අග්‍ර ශ්‍රාවකෙක් කියන්නේ එච්චර පාරමී පුරන්න ඕනේ. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක්. අසේ මහා ශ්‍රාවකෙක් කියන්නේ අසංකේය නෑ, මහා කල්ප ලක්ෂයයි. ඒතකොට අග්‍ර ශ්‍රාවකෙකුයි අසු මහා ශ්‍රාවකෙකුයි අතර තියෙන සීමාව අපිට පැහැදිලි වෙනවා. මොන තරම් දුරස්ද කියලා. එහෙනම් දේවදත්ත ස්වාමීන් වහන්සේ පාරමිතා පිරුවා මහා කල්ප අසංඛ්‍ය දෙකයි ලක්ෂයක්. ඒ මොකටද? පසේබුදු වෙන්නේ. බුද්ධ ශාසනයේ විශේෂ තනතුරක් නෙමෙයි හේව්වේ. පසේබුදු බවයි හේව්වේ. එහෙනම් සරියුත් මහරහතන් වහන්සේ ලොඩක් ඇච්චර ඉහෙලද? දැන් මේ බණහන අපේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ කවදාවත් නසන්න කාටවත් බැරි බව. මේ අන්තිම ආත්මය ඉපදුනාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඝාතනය කරන්න කාටවත් බෑ. යටත් පිරිසිං ධර්මයේ සඳහන් කරන්නේ සිද්ධාර්ථ කියන අවදී ඉපදුනාට පස්සේ ඒ හැමත මදුරියකටවත් විඳින්න බෑ කියලා. තරං සංසාරී ප්‍රාණඝාතින් වැළකීලා සැස් කරගත්ත කුසල ශක්තිය. එහෙනම් අපි ඔක්කොම දන්නවා කවුරු හරි ලෑස්ති වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ රකින්ද? භාග්‍යතුන් වහන්සේ රකින්න ඕනේ නැහැ. දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල පෙරලලා භාග්‍යතුන් වහන්සේට හානි කරන්න බැරි වුණා. භික්ෂුන් වහන්සේලා සිය ගණන් දහස් ගණන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වට කරගත්ත ගලක් පෙරලලා මේ වැඩේ කරන්න බැරි වුණ දේවදත්තයන් වෙනත් ක්‍රමයකින් එන්න පුළුවන් කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා
ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නව දන්න නිසාම නෙමෙයි, අප්‍රමාණ බුද්ධ ගෞරවය නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ඒක මේ ලෝකෙින් නොවන දෙයක්. ඔබ ඔබලාගේ වාසස්ථාන කරා වැඩම කරන්න භාග්‍යතුන් වහන්සේ නසන්න කාටවත් බැහැ කියලා. නමුත් ඒක අතිත් දන්න කරුණක්. දේවදත්ත ස්වාමීන් වහන්සේක දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියනම් ගල් පෙරලලා නෑනේ. මම ගල් පෙරලුවා නෙමෙයි, අහස කඩලා බිම දැම්මත් භාග්‍යතුන් වහන්සේට හානි කරන්න බෑ කියලා දැනගෙන හිටියනම් දන්නවා. ගල් පෙරලුවා, දුනු වායේ එව්වා, සාපෝල මත් කරලා නාලාගිරිය එව්වා. එහෙමනම් දේවදත්ත ස්වාමීන් වහන්සේ දැනගෙන ඉඳලා නැහැ භාග්‍යතුන් වහන්සේ නසන්න බෑ කියලා. අජාසත් කුමාරයාට කිව්වේ, තාත්තා මරලා ඔබ රජ වෙන්නේ, බුදුන් නැසලා මං බුදු වෙන්නම් කියලා. එහෙනම් උන්වහන්සේ හිතලා තිබුණේ නෑ බුදු වෙන්නත් විශේෂ පාරමිතා ඕන කියලා. එහෙම හිතුවනම් භාග්‍යතුන් වහන්සේ නැසලා මං බුදු වෙන්නම් කියන්නේ නෑනේ. නොමගින් බුදු වෙන්න තණ්හාවක් තිබුණා. මේ කාරණාව නොදැනගත්තේ සසර හොඳේට පින් කරලා තිබුණා. එහෙම පින් කරලා තියෙනවා වුණාට බණ අහලා තිබුණේ නෑ. බණ භාවනා කරලා ධ්‍යාන අධිඥා ලැබලා තිබුණා. ධර්ම ශ්‍රවණය කළේ බොහොම අඩුවෙන්. ආන්යෙහිඳ මේ කාරණාව වැටහිලා තිබ්බේ නෑ. ආන් ඒක නොවැටහිච්ච අපරාධේ නේද මහා කල්පයක් පුරාම නිරේඳ සිද්ධ වුණේ. ඒ නිසා බණ අහන එක මොනතරම් වටිනවද? එහෙනම් පංච ධර්ම වල සඳහන් කළා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගයේ ප්‍රඥාව. මේකට දානෙ මේ දුන්නහම තමයි සංසාරේ හම්බ වෙන්නේ. අපිට ආසාවක් තියෙන බණිස්කණ්ඩ තම බොහොම අමාරුවෙන් බණිස් ගෙඩියක් අරගෙන යනවා. බණිස් ගෙඩියක්වත් ගන්න තරම් හැකියාවක් නැහැ. මම බොහොම අමාරුවෙන් තමයි බණිස් ගෙඩියක් ගත්තේ බණිස් කණ්ඩායමින්ද. මේක අරගෙන යන පිටිපස්සෙන් බලපති දුගෙන එනවා. එයාටත් බණිස් ඕන වෙලා. හැබැයි මම එයාට දෙන්න නැතුව බණිස් ගෙඩිය උස්සගෙන යනවා. හැබැයි මම කල්පනා කළේ බොහොම අමාරුවෙන් බණිස් ගෙඩිය ගත්තේ. නමුත් මෙයාටත් බණිස් ඕනේ. මම එයාට බණිස් ගෙඩිය දුන්නොත් මට මේ ජීවිතෙන් අයි බණිස් හම්බෙන එකක් නැහැ. හැබැයි අනාගත ජීවිත කීයක මට බණිස් අඩු නැති වෙනවද? අනාගත ජීවිත 100ක මම බණිස් හම්බ කෙරුවා වෙනවා මේ බණිස් ගෙඩිය බලපැටියට දීපු නිසා. ඒක එහෙමනේ භාග්‍යතුන් වහන්සේ දක්ෂිණ විභංග සූත්‍රයේ දේශනා කළේ. තිරිසනෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත 100කට කෑම හම්බ කෙරුවා වෙනවා කියලා. දැන් අද අපි තුමුත් රැකියාව කරන අය මෙතන ඇටි. ඉතින්ද මේ මුළු ජීවිත කාලෙම රැකියාව කරලවත් අනාගත ජීවිතයකට කෑම හම්බ කරන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට මේ රැකියාවෙන් විශ්‍රාම ගන්නතුරු එකතු කරගත්ත මිල මුදල් වලින් එතනින් එහාට විශ්‍රාමික කාලයේ කැමති විදිහට වියදම් කරලා ජීවත් වෙන්න අපිට මුදල් නැති. ඒ නිසා එක්ක වෙන මොනවා හරි කරන්න වෙනවා. නැත්තම් ඊටාම අර පරිස්සමෙන් වියදම් කරන්න වෙනවා. නමුත් එක බත් කටක් තිරිසන් සතෙකුට දුන්නහම අනාගත ජීවිත 100කට කෑම හම්බ කළා වෙනවා. කාන් ඒහින් දැහෙනන් දානයත් හරියට වටිනවා. ප්‍රඥාව මේ සියල්ලටම ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාවෙන් තමයි හරියට මේ හැම දෙයක්ම සැලසුම් කරන්න පුළුවන් වෙන්නේ. තීරණය කරන්න පුළුවන් වෙන්නේ. එනිසා අපි කීයේ දන් දෙනකොට ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි නැති කරලා දන් දෙන්න කියලා. ප්‍රඥාවත් හරියට වටිනවා. ඒකයි මුලින් අපි සිහිපත් කරපු මේ ශ්‍රද්ධා සීල, ඒ සියලු දේවලුත් ඉතාම වටිනවා. ශ්‍රද්ධාව නැත්තම් මේ ශාසනයට ඇතුල් වෙන්නවත් පුළුවන්කමක්, නැහැ. ආන් ඒ නිසා ශ්‍රද්ධාවෙන් යුක්තවම මේ පින්කම් අපි සිද්ධ කරගන්න ඕනේ. එහෙනම් ඒ පින්කම් හරියටම සම්පූර්ණ කරගත්තොත් ශ්‍රද්ධා සීල, ත්‍යාග සුත ප්‍රඥා මේ කාරණාවෙන් පේන්නේ හැම කෙනෙකුගේම ජීවිතයේ ප්‍රගුණ වෙන්න ඕන දේවල් කියන එකයි. සසරින් මිදෙන්න බලාපොරොත්තු තියෙන කෙනෙක් මේ කාරණාව මනාව ප්‍රගුණ කරන්න ඕනේ. මේ ප්‍රගුණ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න ඔබ නිවන් දකින්න ඕන හැටි. මොන මොන විදිහට සැප සම්පත් භුක්ති විඳලාද, කොයි කොයි ආකාරයෙන් පහසුවෙන්මද කැලෑවල ගිහිල්ලා මදුරු කකා වැහැයියන්ගේ හඬ ඇහිෙහි භාවනා කරන්න බැරුව ලෙඩ රෝගවලට මුහුණ දීලා සත්තු සර්පයන්ගේ හිංසා පීඩාවලට ලක් වෙලා එහෙම දුක් විඳ විඳ භාවනා කරලා අපි රහත් භාවය හොයාගෙන යනවද? එහෙම නැත්තම් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම සැප විඳ විඳ ඉන්න ගමන්ම නිර්වාණය හොයාගෙන යනවද? සන්තති යමත්‍ය රජුගේ සතුටු වෙලා රජකම දුන්නා දවස් 7කට. නාටිකාංගනාවකුත් දුන්නා නැතුම් බලබලා සතුටු වෙන්නේ දවස් 7ක්. පුදුම විදිහට රාරක්කු පාවිච්චි කෙරුවා රජුන්. බුදුරජාණන් වහන්සේට හම්බ වුණ උදේ යථාගි පිටේ යනවා. හොඳටම සුරාවේ මත් වෙලා ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සන්තති යමති දැකලා සිනහ පහල කළා. වික්ෂුන් වහන්සේ ඇහුවා, ස්වාමීනි, ඇයි සිනහ පහල කළේ කියලා. මහණ, අර යථාගි පිටේ යන රජු අද හැන්දෑවේ රහත් වෙනවා කියලා දේශනා කළා. කාන්තාව දවල් මැරුණා. ඒ ශෝකය දරාගන්න බැරුව ගියා. දරාගන්න බැරි හින්දා මතක් වුණේ යන්න ඕන බුදුරජාණන් වහන්සේ ගාවට. ඒ සියලු ඇඳුම් ආයිත්තන් ආදරණ පිටින්මයි භාග්‍යතුන් වහන්සේ ළඟට ගියේ. කරුණු කාරණා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ දුක තුනී කළා. ධර්ම දේශනා කළා. සන්තති යමති රහත් වෙන්නේ සියලු රාජාභරණ දරාගෙනම තමයි.
එතකොට එහෙනම් අර විදිහට මහා දුක් විඳලා භාවනා කළාද? දුක් විඳද? නැහැ. ආන් ඒ නිසාමයි අපි මේ පංච ධර්ම වලින් යුක්තව සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයට ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක භාග්‍යතුන් වහන්සේ අගය කරනවා. එහෙනම් ඒ පිළිබඳව කරුණු ත්‍රිපිටකගතව සාකච්ඡා කරමින් තමයි මේ දේශනා මාලාව ඉදිරියට පවත්වන්නේ. අදට දැනට දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනා මාලාවේ 4 වෙනි දේශනාව මේ විදිහට නිමා කරමු. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම කෙනෙකුටමත් අපටත් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ